මේ දුෂ්ට ආණ්ඩුව එළවමු ජනවාරි 30 පස්වරු 1:30ට කොළඹදී සමගි ජන බලවේගය. පළමුවෙන්ම කියන්න අවශ්‍යයි මීට දින කීපයකට කලින් මේ ප්‍රදේශයේ අහිංසක තාත්ත කෙනෙක් අහිංසක පුතෙක් නිරායුධව හිටපු අහිංසක මිනිස්සෙක් තමුන්ගේ ලොරිය ඇතුලේ පොලිසිය වෙඩි කාලා මියදුනා. මේක තමයි වර්තමාන ආණ්ඩුවෙත් වර්තමාන ජනාධිපතිගෙත් නීති හා සාමය ඇමතිගෙත් වැඩ බලන පොලිස්පතිගෙත් යුක්තිය කියන එක මේ වෙලාව කියන්න ඕනේ. අහිංසක තාත්ත කෙනෙක් අහිංසක පුතෙක් පාර වෙඩි කාලා මරණකොට අවසානයේ ඒ අහිංසක ජීවිතේ වටිනාකම ලක්ෂ 10යි ආදරණීය දෙමව්පියනි. ලක්ෂ 10යි. අපි කොච්චර අසරණ වෙලාද? අපි කොච්චර අසරණ වෙලාද? ඒ අහිංසක පුතාගේ අම්මා මේක කරේ සිවිල් ඇඳුමින් ඉන්න පොලිසිය නදාරියේ. මොන ලෝකෙද සිවිල් ඇඳුමින් ඉන්න මිනිස්සෙක් මහපාරේ වාහනයකට අත දානකොට කවුද නවත්තන්නේ? කවුද නවත්තන්නේ? නැවැත්තුවේ නැහැ කියලා තමුන්ගේ අතෙන් වැරදීමක් වුණා කියලා ඒ වැරදීමත් වෙලා තියෙන ලේසි විදියට නෙවෙයි කෙලිම ඔළුවට තමයි වැදිලා තියෙන්නේ. ඊට පස්සේ මේ පොලිස් නිලධාරීගේ නායකයා ඒ කියන්නේ වැඩ බලන පොලිස්පති ඊයේ පෙරේද යනවා ඒ මරණ ගෙදර. ගිහිල්ලා බලන්න ආදරණීය දෙමව්පියනි යම් ඒ සිදුවීමට තම මගේ හිත ගොඩාක්ම කලකිරුනේ. ඒ අහිංසක අම්මා දේශබන්දුගේ කකුල් දෙක අල්ලලා වැඳලා ඒ කියන්නේ මිනී මරුවගේ නායකයාගේ කකුල් දෙක අල්ලලා වැඳලා තමයි ලක්ෂ 10 ගන්න. අපි කොච්චර අසරණ වෙලාද? මිනිස්සු කොච්චර අසරණ වෙලාද? ඒ අම්මා එක කරන්නේ නැති අසරණ කමට. හැබැයි තව දොරටත් මේ යුක්තිය නමින් කරගෙන යන මේ මහා ප්‍රෝඩා විදිහේ ජනතාව විදිහට අපි අසරණ වෙනවද කියලා හිතලා බලන්න ඕනේ. ඔබ සියලු දෙනාට දැන් මේක දැනෙනවා. මොකද මේක ඔබේ ගමේ වෙච්ච නිසා. හැබැයි තාම අනික් ගම්වල කාටවත් දැනුන්නේ නැහැ. තමුන්ගේ නෑදෑයට, තමුන්ගේ හිත මිත්‍රාදීන්ට, තමුන්ගේ යාළුවට, තමුන්ගේ අම්මට තාත්තට මේ දේ වෙනකන් අපිට දැනෙන්නේ නැහැ. ඒ හින්දා අපි සියලු දෙනාම විශේෂයෙන් සත්‍ය වශයෙන්ම යුක්තිය ඉදිරියේ හිත නමන අපි ඔබ සියලු දෙනාම අයුක්තියට පහරින් පහර ගසන්න සියලු දෙනාම නැගී සිටින්න ඕනේ. ආදරණීය අම්මේ තාත්තේ, දැන් මේ රට තියෙන්නේ අතිශය භයානක තත්වයක. මේ වසර මේ රටේ අනාගතය තීරණය කරන වසර. මේ වසර නව ජනාධිපතිවරයෙක් නව ආණ්ඩුවක් පත් කරන වසර. මම කැමති මේ අලුත් ජනාධිපති කෙනෙක් අලුත් ආණ්ඩුවක් පත් කරන්න ඔබ සැරසී සිටින වසරේ මීට අවුරුදු කීපයකට කලින් මම ස්ටේජ් එකක් ගන්න කියපු කතාව මෙතනත් කියන්න. මීට අවුරුදු කීපයකට කලින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා විදිහට නාම යෝජනා බාර දීපු දවස් ඉඳන් අපි කිව්වා මේ මිනිස්යාට මේක කරන්න බෑ. මේ මිනිස්යා මෝඩෙක්. කිසි දිනක දේශපාලනය කරපු පුද්ගලයෙක් නෙවෙයි. ඔහුට රටක් පාලනය කරන්න බෑ. ඔහු මිනී මරුවෙක්. ඔහු වංචාකාරයෙක්. මම මේ දවස්වල කිව්වා ඔබටත් සමහරට මතක ඇති. ඔබට ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් එක පැත්තකින් තරාදියේ ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ. ඔහුට තියෙනවා නඩු 32ක්. ඔහු මිනී මරලා තියෙනවා, මිනී මැරීමට තැත් කරලා තියෙනවා, මිනී මරන්න උපදෙස් දීලා තියෙනවා. ඔහුට වංචා දූෂණ නඩු තියෙනවා. මෙහා පැත්තෙන් ඉන්නවා සජිත් ප්‍රේමදාස. ඔහුට එක නඩුවක් නැහැ, වංචා දූෂණ චෝදනාවක් නැහැ, ඉතිහාසයේ කළු පැල්ලමක් නැහැ. එහෙම කියද්දිත් අපේ රටේ අම්මලා තාත්තලා පොලිමේ ගිහින් ඉතාමත් පැහැදිලිවම මේ රටේ මිනිස්සුන් තෝරගන්න අවස්ථා දෙකක් තිබ්බා. එකක් බරයි හොර වැඩ, මැර වැඩ, ජරා වැඩ එක පැත්තක. ඒ තරහදී ගොඩාක් බරයි. අනෙක් පැත්තෙන් මනුස්සකම, සහෝදරත්වය, අනාගතය දැකීමට තියෙන අනාගත දැක්ම මේ සියල්ලම අනෙක් පැත්තේ තිබ්බා. ඒ ඔක්කොම තියෙද්දි අපේ මිනිස්සු ගිහිල්ලා තෝරගත්තේ අර වැඩියෙන් බර චෝදනා තියෙන, ඒ චෝදනා ඔප්පු වෙච්ච ඒ පුද්ගලයාව තමයි තෝරගත්තේ. මොකද උනේ? අන්තිමට අවුරුදු දෙකක් යන්න කලින් ගුටි කාලයි මිනිස්සුන් ගුටි කන්න තුව ගෙදර ගියේ. තව පොඩ්ඩක් හිටියනම් ගුටි කනවා. එතකොට ආදරණීය දෙමව්පියනි, එදා ගෝඨාභය රාජපක්ෂ තමුන්ගේ ගෙදරින් පන්නන පළමු වෙඩි මුරය තිබ්බේ මාත් එක්ක ගියපු සමගි වනිතා බලවේගයේ කාන්තා.
කතාවන්. එදා ගෝඨාභයගේ ගේ ඉස්සරහට ගිහිල්ලා ගෝඨාභය වරෙන් එළියට කියලා කිව්වේ අපේ සමගි ජන බලවේගයේ සමගි සමගි වනිතා බලවේගයේ කාන්තාවන්. එතකොට ආදරණීය දෙමව්පියනි, දැන් මේ සමහරක් උදවිය සමහරක් දේශපාලන පක්ෂ කියනවා ඒගොල්ලෝ තමයි පාර්ත බැහැලා ගෝඨාභය එළියට දැම්මේ කියලා. එළියට ඇදලා දැම්මේ කියලා. හැබැයි ඔය කවුරුත් එළියට බහින්න කලින් අපේ සමගි ජන බලවේගය අපේ සමගි වනිතා බලවේගය තමයි එදා ගෝඨාභය රාජපක්ෂව පන්නලා දැම්මේ. ඒ පළමු වෙඩිමුරය පත්තු කරේ අපි. ඒ නිසා මේ වෙලාව කියන්න කැමතියි, ඔය සමහරක් රැලි විශේෂයෙන්ම දැන් එදා ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවන්න විකෘති රැල්ලක් රටේ හැදිලා තිබ්බා. මිනිසුන්ට නොයෙකුත් නොයෙකුත් දේවල් කියලා බය කරා. ජාති භේදය ඇති කරා, ආගම් භේදය ඇති කරා. ඒ සියලු දේ ඇති කරලා මිනිසුන්ව බය කරා. මිනිසුන්ට පොරොන්දු දුන්න ජාතික ආරක්ෂාව ආරක්ෂා කරන්න තමයි ගෝඨාභය එන්නේ කියලා. අන්තිමට තමුන්ගේ ආරක්ෂාවවත් සලස ගන්න බැරි වුණා. දැන් ඒකේ අනෙක් පැත්ත පටන් අරන් තියෙනවා. ඒ අලුත්ම විකෘති රැල්ල තමයි හොරු අල්ලනවා. හොරු අල්ලනවා. අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ ඒ කණ්ඩායමගේ සියලු දෙනාගේම ප්‍රධානම කතාව තමයි හැම ස්ටේජ් එකක් පුරාම හොරු අල්ලනවා කියන එක. ආදරණීය දෙමව්පියනි, රටේ ජනාධිපති කෙනෙක්ට පොලිස් ඇඳුමක් දාගෙන බැටින් පොල්ලක් අරගෙන හොරාපස්ස දුවදුව හොරාවල්ලන්න බෑ. ඒකට අවශ්‍ය සිස්ටම් එක වැඩපිළිවෙල හදන්න තමයි ජනාධිපති කෙනෙක්පත් වෙන්නේ. ඔබ බලන්න, පහුගිය මාස ගානකට කලින් අනුර කුමාර දිසානායක මැතිතුමා මහා හෙළිදරව්වක් කරා. මේසියක් උඩ ගොඩාක් ෆයිල් තියාගෙන, ඔබට මතක ඇති, එච්චර ෆයිල් තියාගෙන තිබ්බත් අවසානයේ මේ රටේ ජනතාවට මේ ආර්ථිකය කාබාසිනිය කරේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම කියන එක නඩුකරයකින් ඔප්පු කරලා අධිකරණයේ ඉස්සරහ වුණ දනගැස්සුවේ කවුද? ඒ සමගි ජන බලවේගයේ අපි. එහෙනම් අපි ඔය එක එක තැන්වල කයිවාරු ගහනවා වගේ ෆයිල් තියාගෙන මිනිසුන්ට ෆයිල් පෙන්න පෙන්න ඉන්නේ නැහැ. අපි අපේ කාර්යය කරලා තියෙනවා. අපි ඒක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. එතකොට ආදරණීය දෙමව්පියනි, ඒකයි මම කියන්නේ මේ බොරු රැලි වලට අහු වෙන්න එපා කියලා. මෙතන ගෞරවනීය ස්වාමින් වහන්සේලා වැඩම කරලා ඉන්න හින්දා මට මේ ළඟදි වෙච්ච සිදුවීමක් මම කියන්න කැමතියි. ආදරණීය ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේලාට අපි පාද නමස්කාර කළා. දන අපි පාද නමස්කාර කළ දන ගහලා වඳින්නේ හදවතේ තියෙන හදවතේ පුරාවට නැගෙනේ භක්තියෙන්. ඔබ වහන්සේලා මේ රට ඇතුලේ, ඔබ දන්නවා මේ රටේ සිංහල මුස්ලිම් දෙමළ සියලුම සහෝදරයන් එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයෝ වගේ ජීවත් වෙන්නේ මේ රට ඇතුලේ තවමත් නිර්මලව පවතින ඒ නොනසන බුද්ධ දර්ශනය නිසා. ඒක සත්‍යයක්. ඒ සත්‍ය කාටවත් වෙනස් කරන්න බෑ.